Call of Duty Mobile, Activision සමාගම සහ Tencent Games සහ Timmy Studio එකතු වෙලා අදපු මොබයිල් ගේම් එක තමයි Call of Duty Mobile ගේම්. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ අලුතෙන් එකතු වෙන සහ දැනට ඉන්න අයට main window එක හඳුන්වා දීම තමයි අද අපි කරන්න යන්නේ. මේක බොහොම ප්‍රයෝජනවත් වෙන අලුතෙන් ගේම් එකට එකතු වෙන අයට. මොකද ඒගොල්ලෝ main window එකේ මොකද වෙන්නේ කියන එක දන්නේ නැති හින්දා. ඉතින් ඔයගොල්ලොන්ට මේ පේන්නේ season 5 Call of Duty Mobile main window එක තමයි මේ තියෙන්නේ. මොකද්ද මේ T එකක් කියන්නේ? මේ T එකක් කියන්නේ අපි එක එක task complete කරාට පස්සේ අපේ level එක up වෙන විදිහට තමයි මේ T එක හදලා තියෙන්නේ. ඉතින් මේ T එක complete කරාට පස්සේ අපිට එක එක skins, guns වගේ දේවල් active කරගන්න පුළුවන් මේ T එකක් complete කිරීමෙන් පස්සේ. මේ තියෙන්නේ ඒ මං කියපු task තමයි. ඉතින් මේ task එකකින් එක complete කරාට පස්සේ ඔයාලට හම්බෙන points, මේ points එකතු වෙලා සාමාන්යයෙන් එක T එකක් complete කරනවා ඔයා points 200ක් ගන්නවනේ. ඉතින් මේ points 200ක complete කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ T එකක් up කරගන්න. මේ තියෙන්නේ සමහරක් guns ඒ වගේම skins active වෙන ඒ එක එක දේවල් තමයි මේ දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. දැන් event වලට ගියාට පස්සේ ඔයාලට තියෙනවා එක එක week එකට සහ daily task complete කරන්න පුළුවන්. මේ තියෙන්නේ daily task ටික. මම අද හදන මේ මොහොතේදී තියෙන daily task තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මොනවාද මේ ස්ටෝ එකේ අපිට CP සහ පොයින්ට්ස් දීලා ගන්න පුළුවන් දේවල් කියන එක. මේ තියෙන්නේ ස්ටෝ එක. ඉතින් මේ ස්ටෝ එකේ එදිනෙදා ඇක්ටිව් වෙන ක්‍රේට්ස් ඒ වගේම වෙපන්ස් වගේම අනිකුත් මාසිකව සහ මේ ස්ටෝ එක තියෙන තාක්කල් ඇක්ටිව් වෙලා තියෙන වෙපන්ස් ක්‍රේට්ස් වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙදි ඔයාලට CP සහ C කියන දෙක පේ කරලා ඔයාලට මේ දේවල් ලබා ගන්න පුළුවන් ඔයාගේ කරගන්න පුළුවන්. දැන් අපි යමු ලෝඩ් අවුට් එක හදාගන්න. එහෙම නැත්නම් අපි හැමදාම ගේම් එක ප්ලේ කරද්දී අපේ වෙපන් එක මොකද්ද ඒ වගේ දේවල් හදාගන්න තැන තමයි මේ. අපි ගේම් එක ප්ලේ කරනකොට අපේ වෙපන්ස් ස්කින් එක වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන් තැන තමයි ලෝඩ් අවුට් එක. ඉතින් මේ ලෝඩ් අවුට් එකේදී අපේ ප්‍රයිමරි වෙපන් එක මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. ප්‍රයිමරි වෙපන් එකේ තියෙන අපේ මේන් වෙපන් එක මොකද්ද කියන එක තමයි මෙතන තෝරගන්න පුළුවන්. මේ තියෙන මගේ වෙපන්ස් ටික. ඒ වගේ ඕගොල්ලන්ටත් වෙපන් එක තෝරගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන සෙකන්ඩරි වෙපන් එක හදිසියෙන් අත ඔයාගේ ප්‍රයිමරි වෙපන් එකේ උണ്ട නැති වුණොත් වගේ තමයි මේ සෙකන්ඩරි වෙපන් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලෝඩ් අවුට් එකට ආවට පස්සේ ඔයාට ලෝඩ් අවුට් පහක් හදාගන්න පුළුවන් ඔයාගේ ඔප්ෂන් එක. ඔයාගේ චූස් එක පරිදි ඉතින් ඔයාගේ ස්කින්ස්, වෙපන්ස් වාර අවශ්‍ය පරිදි මේකෙදි දාලා ඔයාගේ ලෝඩ් අවුට් පහක් හදාගන්න පුළුවන් එක එක ගේම් එකේ. අපේ ස්කින් එක අපේ කැරක්ටර් එක කොහොමද අපි පෙන්වන්න ඕනේ කියන එක. මේ කැරක්ටර් එක අපිට අතන තියෙන ටාස්ක් කම්ප්ලීට් කරාට පස්සේ ලොක් වෙන කැරක්ටර්ස් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම අපිට සල්ලි දීලා ගන්නත් පුළුවන් කැරක්ටර්ස්. ඒ වගේම මේ තියෙන්නේ මෙතන තියෙනවා ඔපරේෂන් ස්කිල්. ඒ කියන්නේ ඔයා ගේම් එක ප්ලේ කරනකොට කාලයත් එක්ක මේ ඔපරේෂන් ස්කිල් එක ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ අපිට දකුණු පැත්තේ කොනේ යට තියෙනවා පර්ක්ස්. මේ පර්ක්ස් කියන්නේ පර්ක්ස් වල ගියාට පස්සේ බලා ගන්න පුළුවන් එක එක જાතියේ පර්ක්ස් තියෙනවා. මේවා ඔයාගේ ලෙවල්ස් අප් වෙන විදිහ, ඔයාට එන හෙල්ත් එක වැඩි වෙන විදිහ, ඒ දේවල් වෙනස් කරගන්න තමයි මේ පර්ක්ස් තියෙන්නේ. දැන් අපි යම් බැටල් රොයලේ මෝඩ් එකට. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ ස්කින් එක, ඔයාගේ අවශ්‍ය විදියට වෙපන් එක බැටල් රොයලේකදී පෙන්වන්න ඕන විදිය වගේ දේවල් මෙතනදී ඔයාලට වෙනස් කරගන්න පුළුවන් BR මෝඩ් එකට ගියාට පස්සේ. අපේ කැරක්ටර් වෙනස් කරගන්නත් මෙතනදී පුළුවන්. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ ක්ලාස් එක BR මෝඩ් එක ප්ලේ කරනකොට ඔයාලට ක්ලාස් එකක් දෙනවා. ඒ ක්ලාස් එක මොකද්ද කියන එක තෝරගන්න පුළුවන් මෙන්න මෙතනදී. ඉතින් මේ ක්ලාස් එකෙන් ක්ලාස් එකට වෙන්නේ මොනවද කියන එක ඔයාලට ඒ ක්ලාස් එක ක්ලික් කරාට පස්සේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලලා පුළුවන් ඒ ක්ලාස් එක කොහොමද වැඩ කරන්නේ කියන එක. ඔයාලගේ ගේම් එකේදී ඒ ක්ලාස් එක යූස් කරගෙන කොහොමද ඒකෙන් වැඩ ගන්න කියන එක මේ වීඩියෝ එක බලලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් ක්ලාස් එක පාවිච්චි කරලා ඒ ක්ලාස් එක ඇක්ටිව් කරගන්න විදිය. ඉතින් මේ සක අපිට තෝරගන්න පුළුවන් එක එක මාදිලි වෙන. ඉතින් ට්‍රැප් මාස්ටර්, එයාබෝන්, ට්‍රික්ස්ටර්, ඒ වගේම ඩිෆෙන්ඩර්, නින්ජා, මෙඩික්, ඒ වගේම ක්ලවුන්, ස්කවුට් සහ මෙකැනික් කියන ක්ලාස් කිහිපයෙන් එකක් අපිට තෝරගන්න පුළුවන්. අපි බලමු ඊළඟට ඉන්වෙන්ටරිය. එහෙම නැත්නම් අපි හම්බෙන දේවල් කොහෙද තියෙන්නේ කියන එක තමයි මේ ඉන්වෙන්ටරියේ තියෙන්නේ. ඉතින් මෙතන වාට හම්බෙන ක්‍රේට්ස්, ඒ වගේම weapon XP points සහ task complete කරාට පස්සේ වාට හම්බෙන weapons වගේ දේවල් මේ ඉන්වෙන්ටරියේදී වාට බලා ගන්න පුළුවන්. වාට rank match කියන දැනට ගියාට පස්සේ එතන තියෙනවා වාට මොනවාද rank match එකක් complete කරාට පස්සේ කොහොමද වාට මොනවාද ලැබෙන්නේ කියන එක. ඉතින් මම දැනට ඉන්නේ elite 3 කියන rank එකන. ඒ වගේම BR එකේ මම ඉන්නේ legendary කියන rank එකේ. මෙතනට ගියාට පස්සේ වාට බලා ගන්න පුළුවන් මොනවාද වාට හම්බෙන rewards කියන එක මේ task එක complete කරාට පස්සේ. ඔයාගේ game ID එක click කරාට පස්සේ අපිට යන්න පුළුවන් player profile කියන option එක.
මේකේ achievements සහ medal කියන දේවල් අපිට බලා ගන්න පුළුවන් අන්තිම තැන තියෙනවා ඔයා දැනට ගහපු play history එක ඔයා කරාද ඔයා පෙරදුනාද කියන තැන ඔයාට එතන බලා ගන්න පුළුවන් ඒක MP match එකක්ද zombie match එකක්ද එහෙම නැත්නම් BR match උනට අදාළව ඔයා දිනපු සහ පෙරදුණු ratio එක ඔයාට බලා ගන්න පුළුවන් ඊපස්සේ ඔයාගේ දකුණු පැත්තේ උඩ කෙළවරේ දිනන mail එක ඒ mail එකේදී ඔයාට මේ වගේ බලා ගන්න පුළුවන් वाट आप नोटिफिकेशन वाट जालू रिवॉर्ड्स इट पास इतना पैदा तीन फ्रेंड्स इतना तीन आगे दिन ऑनलाइन कट्टी सह आगे फ्रेंड्स एक्टिव करता है रीसेंट टीमेट्स सह वाट फ्रेंड्स ऐड कर पुलवा मे फ्रेंड्स की टैब बेगर की आट पास इतना हेप तीन सैटिंग्स मिथन सैटिंग्स वो वाट मोड तोरगन पुलवा सिंपल मोड अडवांस मोड ऑडियो सेंसिटिविटी इवे दीपा विनस्कर सैटिंग्स तीन सैटिंग्स विनस्कर विद्य तनिखर डिपेंड ඔයාගේ කැමැත්ත පරිදි ඉතින් මේ ටික තමයි මූලිකවම අලුතෙන් එන කෙනෙක්ට ගේම් එකේ මේන් වින්ඩෝ එකේ දැක ගන්න සහ වෙනස් කර ගන්න පුළුවන් දේවල් වල තියෙන්නේ